විදිහ වීඩියෝ එකක්. ගෙදර යන දවසට ගෙදර වැඩවලින් ටිකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඔයාලට ඇහෙනවද ගිරව් කෑ ගහනවා. ඉතින් ඕන් ඒවා කාලා ඉවර වෙලා ඉතුරු ගහේ තියෙන ටිකක් කඩ පිබිඩ දානවා. ඉතින් අම්ම කරන්නේ උදේම ඇහැරිලා හොඳ ටික ඉක්මනටම කඩා ගන්නවා. ඔන්න එදා අපේ නෑදෑයෝ අපේ ගෙදර ආපු දවසක්. ඉතින් එයාලත් අපිට උදව් කළා. දඹල දැක්කම මතක් වුණේ මම පොඩි කතාවක් කියන්නද. දවසක් අපේ අම්ම මට කිව්වා දඹල ගලේ තියෙන ලොකු කොළ ටික කඩලා අයින් කරන්න කියලා. එතකොට දඹල හොඳට පේනවා වගේම දඹල වලට හොඳට පෝෂණය අල්ලගන්නවා. ඉතින් ඒක කරලා ඉවර වෙලා නෑදෑයෝ ආපු දවසක මම කිව්වා අම්මට පොඩි උදව්වක් විදිහට අපි කට්ටිය එකතු වෙලා මෑවැලේ මෑ කොළ ටික කඩමු අම දවසක් කැඩුවා කියලා. මට ඉතින් අමතක වෙලා තිබ්බා මම එදා කැඩුවේ දඹල වැලේ දඹල කොළ කියලා. මම ඉතින් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මෑවැල් ඉතින් ඔයාලම හිතන්නකෝ ගිරවුන්ට උනත් කොච්චර හොඳද කියලා. මෑ ටිකක් පැහැදිලිවම පේන. ඉතින් මං අම්මට ගිහින් කිව්වා වාට උදව්වක් විදිහට අපි මෑවැලේ තියෙන කොළ ඔක්කොම ටික කැඩුවා කියලා. ඉතුරු ටික ඔයාලම හිතා ගන්නකෝ. ඔන්න ඕක තමයි මට දඹලත් එක්ක තියෙන කතාව. කතාවෙන් කතාව ටිකක් දුර ගිහින්. ඉතින් මෙතන සමහරක් වීඩියෝස් තිනවා ටිකක් පරණයි. මම ඉස්සරින්දම ආසම දෙයක් තමයි මතකයන් එකතු කරන්න. ඉතින් මම මේ YouTube channel එක පටන් ගන්න ප්‍රධානම හේතුව තමයි එක් මොකද අපි කොයි හරි ගියාම වීඩියෝ කරනවා, ෆොටෝස් ගන්නවා. ඉතින් අපි මේව පරිස්සම් කරගන්නවා. හැබැයි memory full වුණොත් ඒවා delete කරනවා. එක්කෝ නැත්තම් ලැප් එකකට, hard disk එකකට, chip එකකට ඔය වගේ දානවා. දාලා ඒකත් නැති වුණොත් මට එහෙම වෙලා තියෙනවා. ඉතින් මට හිතනවා මම YouTube channel එකක් පටන් ගත්තොත් මගේ ලස්සන මතකයන් එකතු කරගෙනම වගේම තව කාත් එක්ක share කරගන්න පුළුවන් කියලා. මේක තමයි මං ගෙදර කරන්න ආසම දේ. ඇත්තටම බලනවා අපේ ගෙදර 6 දෙනෙක් හිටියා. 6 දෙනාගෙන් දැන් ඉන්නේ දෙන්න. සමහරුන්ට ලෙඩ හැදිලා නැති වුණා. සමහර අය වාහන වලට හැප්පිලා නැති වුණා. ඔය වගේ එක එක නැති වුණා. දැන් අපේ කියලා ඉන්නේ දෙන්න. දෙන්නෙක් වුණාට තවත් දෙනෙක් වැඩිපුරේ ඉන්නවා. දැන් නාලා කරලා දැන් මේගොල්ලෝ ඉන්නේ මෙයාලට කැම දෙන්න. මේ කවුරුත් හැබැයි මෙයාලා කැම බෙදුවාට පස්සේ කැම පිඟාන ළඟට දෙනකන් එයාලා මේකට හුඹ දාන්නේ නැහැ. කවුරුත් අනිත් අයගේ පිඟන් වලට යන්නේ නැහැ. මෙයා තමයි සුන්දරි. එයා ගෙදර එක්කෙනෙක් නෙවෙයි. ඒ වුණාට එයා පුරුදු වෙලා ඉන්නේ අපේ ගෙදරට තමයි. මෙයා කොට. එයා තමයි චණ්ඩි. මේ ඉන්නේ අපේ නංගි. ඉතින් ඔන්න දැන් එයාලට කැම් බෙදනවා. එයාලා එයාලගේ කාලේ වුණාට පස්සේ තව කෙනෙක්ගේකට හොම්බ දාන්න යන්නේ නැහැ. තමන්ට අදාළ පිඟාන කාලා පැත්තකට වෙලා ඉන්න. මෙයාට පිඟානක් නැහැ. එයා අලුතෙන් ආපු සමාජිකයෙක්. එයාට කැම දීලා පුරුදු වෙලා කැම ටයිම් එකටම හරියටම එනවා. එයාටත් දෙන. ඔය විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හමු.